තෙරොන්සරණ හැම දෙනාටම අපි දැම් මේ ඇවිල්ල ඉන්නේ පුංචි සිරිපාදේ පළවෙනි වීව් පොයින්ට් එකට. මෙතන ඉඳන් දැන් අපි අපේ වැඩසටහන චිත්තානුපස්සනා වැඩසටහන හතරවෙනි පියවර කතා කරන්න තමයි හදන්නේ. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ පියවර තුනක් ඉගෙනගෙන තියෙනවා. පළවෙනි එක තමයි මොකද ආදේශක සෙවීම, ඊළඟ එක හේතු ගවේෂණය, තුන්වෙනි එක තමාගේ නොපෙනෙන පැත්ත දකින එක. ඉතින් මෙතනදී මේ හතරවෙනි පියවරේදී අපි මොකද කරන්න ඕනේ? හතරවෙනි පියවරේදී ඔයගොල්ලන්ට තියෙනවා ගුණධර්මයක් පුරුදු කරන්න. ඒ තමයි සත්‍යවාදී බව. දැන් අපි අපේ නොපෙනෙන පැත්ත දකින්න උත්සාහ කරානේ. නොපෙනෙන පැත්ත දකින්න උත්සාහ කරාම අපි දන්නවා දැන් අපි අඩුපාඩු. දැන් අපි දන්නවා අපේ ඇතුළාන්තයේ ස්වභාවය. ඉතින් ඒකම අපිට තියෙන්නේ දැන් සත්‍යවාදී වෙන්න. සත්‍යවාදී වෙනවයි කියලා කියන්නේ අපි ඇත්ත හැමතිස්සෙම කතා කරන්න උත්සාහ කරනවා. මේ පියවර සිද්ධ කරන අතරතුරේදී, මේ කොටස කරන අතරතුරේදී සම්ප්‍රයෝගයක්වත් කරන්න නැතුව ඉන්නවනම් හොඳයි. ඒ කියන්නේ ඇත්තක් වගේ බොරුවක් කියනවා, ඇත්තක් වගේ පේන බොරුවක් කියනවත් එපා. පවක් නොවන බොරුවක් කියනවත් එපා. පුළුවන් තරම් අභ්‍යන්තරයේ එළියට නිරාවරණය කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ වෙලාවේදී ඕගොල්ලන්ගේ සමහර ලාවට හිතේවි මගේ එහෙම වුණොත් මගේ තියෙන නම්බු, මගේ තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ අරමුණ, මේ පියවරේ අරමුණ. මේ පියවර සිද්ධ කරද්දී අපි පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න තමයි උත්සාහ කරන්නේ. සත්‍යවාදී වෙනවයි කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන දේවල් ඒක එළියට කියනවා. ඒක කිසිම නවත්තන්නේ නැහැ. තමන්ට තරහ තිබ්බොත් ඒ තරහ එළියට පෙන්නනවා. අපිට රාගයක් තිබ්බොත් ඒ රාගය එළියට පෙන්නනවා. අපි ඒක කොයි වෙලාවකවත් වළක්වන්නේ නැහැ. අපේ ඇතුළේ කියන ඇතුළේ කියන කතන්දරේ අපි එළියට සංගවල කතා කරන්නේ නැහැ. අපි එතනදි උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඇතුළාන්තයත් එක්කම ගනුදෙනු කරන්න. හදවතේ දොරට විවෘත කරගන්නවා කියලා කියන්නේ අන්න ඒක තමයි අපි මෙතනදී කරන්න උත්සාහ කරන්නේ. මේ සත්‍යවාදී බව අපිට හරියට පුරුදු කරන්න පුළුවන් වුණොත් සත්‍යයට අපිට ලඟ වෙන්න පුළුවන්. බෝධිසත්වවරයෙක් පුරුදු කරන ගුණධර්ම දෙකයිනේ. පළවෙනි එක සත්‍යවාදී බව. මේ සත්‍යවාදී බව තමයි බෝධිසත්වවරයෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ. ඉතින් කවදාවත් බොරු කියන්නේ මොන වැරද්ද සිද්ධ වුණත් ඇත්ත කතා කරනවා. තමන්ගේ හිස ගසා දැම්මත් ඇත්ත කතා කරනවා. අපි අහලා තියෙනුනේ ජාතක කතාවල. ඉතින් ඒ වගේ තමයි. අපි මෙතනදී කරන්නේ අපි සත්‍ය සොයාගෙන යන ගමනේ සත්‍යයට ලං වෙන්න තියෙන හොඳම පාර තමයි ඇත්ත කතා කරන එක. සත්‍ය කතා කරන එක. තමන් තමන්ට සත්‍ය කතා කරන්න මුලින්ම. තමන් තමන්ට තමන්ගේ ඇත්ත පෙන්වන්න. ඒක බොරුවට වහගන්න එපා. ඒ වගේම අනුන්ටත් මේ වෙලාවේදී මේ පියවරේදී සත්‍ය වසන් කරන්න එපා. පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ පියවර සාර්ථකව නිමා කරන්න. ඉතින් මෙතනදී චිත්තානුපස්සනාව දැන් ඔබ කරගෙන යන අතර දැන් මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ ඇතුළාන්තයේ නොපෙනෙන පැත්ත දකිනවත් එකම ඔයගලන්ට සත්‍යවාදී වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ පියවරෙන් අපි හම්බෙමු. එතෙක් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණ හැම දිනාටම. මේ ආර විහාරයේ අපි ඉදි කරගෙන යන ධර්මශාලාව, භාවනාශාලාව, දානශාලාවෙන් සමන්විත ගොඩනැගිල්ලේ දැන් යට තට්ටුව නම් දානශාලාව නම් අපි හදාගත්තා. ගොඩක් දුරට ඕගොල්ලන්ගේ උපකාරයෙන් හදාගෙන තියෙන්නේ. ධර්මශාලාවටත් උඩ ස්ලැබ් එක දැම්මහම අපිට භාවනාශාලාව හදාගන්න පුළුවන්. එහෙමත් අපේ භාවනාවට සටහන ඉතාමත් හොඳින් කරගන්න පුළුවන් වෙනවා. මම නිතර නිතර මතක් කරන්නේ භාවනාශාලාවේ ස්ලැබ් එක දාන්න දැනට මුදල් භාගයකට වඩා ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. තව පොඩි ප්‍රමාණයක් එකතු වෙන්න තියෙනවා. ඒක එකතු වෙන්නේ නැතුව අපිට වැඩ පටන් ගන්න විදිහක් නැහැ. කොහොම හරි කටිනට කලින් මේ භාවනාශාලාවේ වැඩ කටයුතු අවසන් කරගන්න උත්සාහ කරනවා. අඩුමතරම ස්ලැබ් එක හරි දාගන්න. ඉතින් ඔබේ සහයෝගය, දායකත්වය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැකි හැම දිනාම මේකට දායක වෙන්න. මොකද ඉස්සරහට නැවත වතාවක් රටේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම බඩු මිල එහා මෙහා වෙන්න පුළුවන්. මේ ඉදිකිරීම කටයුතු කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්ද ඇතුළතදී කොහොම හරි මේ ස්ලැබ් එකේ කටයුතු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැකි හැම දිනාම මේ සඳහා දායක වෙන්න කියලා හැමදෙනාටම මතක් කරනවා. ඉතින් මේ දේශනාවන් ශ්‍රවණය කරන්න, ඒ වගේ මේ වගේ පින්කම් වලට උදව් කරන්න, දායකත්වය දරන්න. ඉතින් එතකොට ඔබට නිර්වාණ මාර්ගය සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙවි. ඉතින් දායක වෙන හැමදෙනාටම නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.